බුද්දස්ස පාතු භාවෝ ලෝකස්මින් මේ ලෝ තලයට ඒ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ දීර්ඝ කාලයකට පස්සේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අදාලා එවං අදිච්ච මිදම් බික්කවේ ආනර සිදුවීමට වඩා ඊටම දීර්ඝ කාලයක් ඇවෑමේ තමයි යම් මනුස්සත්තං පටිලාභං වදාමි යම් කෙනෙකුට මිනිසත් බවක් ලැබෙනවා කියන කරුණ දීර්ඝ කාලයක් ඇවෑමෙන් ඔහුට ලැබෙන වාසනාවක්. ඊළඟට බුදුරජාන් වහන්සේ පෙන්වන මහණෙනි එවං අදිච්ච මිදම් බික්කවේ තථාගත පවේදිතේ ධම්ම විනයේ ලෝකේ දිප්පති තථාගතයන් වහන්සේ වදාළ නිර්මල ධර්ම විනය විලෝකේ බබළුවනවා කියන එක ඉස්මතු වෙනවා කියන කරුණ දීර්ඝ කාලයක් ඇවෑමෙන් සිදුවෙන දෙයක්. ඉතින් උන්වහන්සේ වෙලාවේ දේශනා කරන මහන්නේ ඔබට තථාගතයන් වහන්සේ මුණ ගැසී තිබෙනවා. මිනිසත් බවකුත් ඔබට ලැබී තිබෙනවා. ධර්ම විනය දැන් මා ඉස්මතු කොට තිබෙන්නේ. ඒ නිසා මහන්නේ අවබෝධ නොකල ආරි සත්‍ය අවබෝධ කිරීම පිණිස ඔබ වීරිය කලන් යෝගෝ කරණියෝ උත්සාහ කරන්න කියනවා චතුරාරි සත්‍ය අවබෝධ කරගන්නට. ඉතින් ආන්නේ චතුරාරි සත්‍ය අවබෝධයේ පිණිස පුරා වසර 45ක් මුළුල්ලේ දේශනා කළ අමා ධර්මයේ තමයි අපි ශ්‍රවණය කරන්නේ. ඉතින් මේ අද ධර්ම දේශනාවේ අපි පාදක කරගන්නේ උතුම් කරණීය මෙත්ත සූත්‍ර දේශනය. ඒ කරණීය මෙත්ත සූත්‍රයේ අද තිබෙන්නේ මෘදු ගුණය පිළිබඳව. කරණීයං අත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමෙච්ච. අත්ත කුසල කියන්නේ ප්‍රතිපදාවට දක්ෂ විය යුතුයි. ප්‍රතිපදාවේ දක්ෂව ක්‍රියා කළ යුතුයි. යන්තං සන්තං පදං අභිසමෙච්ච. නිවන පතාගෙන සිටින කෙනා නිවන අවබෝධ කිරීමේ ප්‍රතිපදාවේ දක්ෂව ක්‍රියා කළ යුතුයි. ඒක තමයි ඒකේ අර්ථය. සක්කෝ උජූච සූජූච. වාන්නේ කෙනා සුවච සුමුදු ගුණ ඇති කරවාගෙන ඇද නැති බව සිත තුල රඳවාගෙන කලයතුමයාති මාන නසාගෙන. එතන මේ ගුණධර්ම රාශියක් බුදුරජාන් වහන්සේ මේ දේශනාවෙන් පෙන්වා සිටිනවා. නිවන පතාගෙන සිටින කෙනා නිවන අවබෝධ කිරීමේ අපේක්ෂාවෙන් සිටින කෙනෙක් ඇති කරගත යුතු ගුණධර්ම කීපයක් උන්වහන්සේ මුලින්ම දේශනා කළා. එතකොට මේ පින්නතුන් ඊයේ දවසේ සුවච ගුණය ගැන ඉගෙන ගත්තා. සුවච කියලා කියන්නේ ඒකේ තේරුම මොකද්ද? මොකද්ද තේරුම? කීකරු බව. සුවචෝ චස්ස මුදු අනති මානි. කීකරු වේ යුතුයි නිවන පතාගෙන සිටින කෙනා. නිවන අවබෝධ කිරීමට ආසාවෙන් සිටින කෙනා කීකරු වේ යුතුයි. ඊළඟට තියෙනවා මුදු මෘදු විය යුතුයි අනති මානී මාන්නෙන් තොර විය යුතුයි. මෙන්න මේ ගුණ තුනම එකට බැඳිච්ච ගුණ තුනක්. කීකරුකමයි මෘදු බවයි මාන්නේ නොමැති බවට කියනවා නිහතමානීකම. එකට තියෙන්නේ අත්වල් බැඳගෙන
කෙනෙක් කී කරුණා අවවාදය පිළිගන්නවා නම් එයා මුරුදු කෙනෙක් නිහතමානී කෙනෙක් කෙනෙක් මුරුදු නම් අවවාදයට නැමෙනවා නම් එයා කීකරු කෙනෙක් නිහතමානී කෙනෙක් කෙනෙක් නිහතමානී නම් එයා මුරුදු කෙනෙක් කියන දේ අහන කෙනෙක් තුනම අත්වැල් බැඳගෙන සිටින්නේ තේරෙනවා නේද එතකොට අද අපි ඉගෙන ගන්නෙ මෘදු ගුණය පිළිබඳව මෘදු ගුණී ප්‍රතිවිරුද්ධ අගුණය තමයි තම්බ තම්බ කියලා කියන්නේ දැඩි බව මෘදු කියන ගුණේ ප්‍රතිවිරුද්ධ දුර්ගුණය මොකද්ද තම්බ තම්බ කියලා කියන්නේ කණුවට කණුවක් නැවෙනවද නමන්න උත්සාහ ගත්තත් දෙකට කැඩෙනවා නමන්න බෑ ආන් ඒ වගේ මෘදු නැති කෙනා ඒ මෘදු කියන ගුණේ ප්‍රතිවිරුද්ධ දුර්ගුණය තමයි තම්බය කියන්නේ දැඩි බව නැමෙන්නේ නැතිකම අනේ තම්බය කියලා කියන්නේ චිත්ත උපක්කලේශයක් සිත කිලුටු කරන දෙයක් නැමෙන්නේ අනේ උපක්කලේශය අපේ තුල නැද්ද තියෙනවා සංසාරේ ගමන් කරන සත්වයා තුල මේවා අඩු වැඩි වශයෙන් හොඳට තිබෙනවා ඒ දුර්ගුණයේ තිබුණොත් ජීවිතයේ තුල නිවන අවබෝධ කර ගැනීමට නොහැකි වී යනවා දුකට පැමිණෙනවා දවසක් බුදුරජාණන් වහන්සේ කෝසල ජනපදයේ ඉඳලා සැවැත් නුවරට පා ගමනින් වඩිනවා ඒ බුදුරජාන් වහන්සේ පා ගමනින් වඩිද්දි පින්නත්නේ පොළවේ තිබෙනවා නම් ගල් කටු ඉවත් වෙලා යනවා වල් තිබෙනවා නම් සමභාවයටපත් වෙනවා උස් තැන් තියෙනවා නම් සමභාවයටපත් වෙනවා ඒ උත්තම වූ බුදුරජාන් වහන්සේත් එක්ක පිටිපස්සෙන් වැඩියා උපස්ථායකව සිටි නාග සමාල තෙරුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කලින් උපස්ථාන කළේ විවිධ ස්වාමීන් වහන්සේලා තම්බය සහිත භික්ෂුවක් නැමෙන්නේ නැති කෙනෙක් එයා උපස්ථායක වෙලා හිටියා ඊට පස්සේ දවසක් ඔන්න දැන් අහම පහින් වඩිද්දි පාත්‍රයේ සිවුරයි දැන් භාග්‍යවත් බුදුරජාන් වහන්සේගේ මේ උපස්ථායක භික්ෂුන් වහන්සේ අරගෙන එන්නේ හන්දියක් තිබුණා දෙමන් හන්දියක් ද්විදා පත පාරවල් දෙකක් තියෙනවා ජේතවනයේට යන්න දැන් නාගසමාල තෙරුන් වහන්සේ කිව්වා අයං බන්තේ භගවා පන්තෝති හිමස්ස ගච්ඡාමාති ස්වාමීනි මෙන්න පාර මෙහි යම් බුදුරජාන් වහන්සේ කිව්වා අයං නාග සමාල පන්තෝති හිමස්ස ගච්ඡාමාති ආ නාග සමාල මේ මේ පැත්තේ යන් අපි දෙවෙනි වතාවෙත් අර ස්වාමීන් වහන්සේ තම්බ නෙමෙන්න කිව්වා දෙවෙනි වතාවේ ස්වාමීනි මේ පැත්තේ යන් කිව්වා බුදුරජාන් වහන්සේ ඉතින් කිව්වා නාග සමාල අපි මේ මේ පාරේ යන් තුන්වෙනි වතාවෙත් පින්වත්නි කිව්වා නෑ නෑ ස්වාමීනි මේ යන් කිව්වා තුන්වෙනි වතාවෙත් බුදුරජාන් වහන්සේලා නෑ නාග සමාල අපි මේ යන් තුන් පාරයි කියන්නේ ඒක බුදුරජාන් වහන්සේගේ ස්වභාවයක්. අර ස්වාමීන් වහන්සේ මොකද කරේ? තම්බේ විසින් සිත කිලිටි කළා.
බුදුරජාන් වහන්සේගේ පාත්‍රයේ බිම දැම්මා සිවුර බිම දැම්මා කිව්වා ඔබ වහන්සේ ඕන පැත්ත කියන්න මෙන්න සිවුරු පාත්‍ර බිම මෙන්න මෙයා ගියා ඒ පාරේ තම්බය නෙමුන්නේ බුදු වදන්ර නෙමුන්නේ ජීවමාන බුදුරජාන් වහන්සේට උපස්ථාන කරමින් පස්සෙන් ගිය කෙනෙක් බුදුරජාන් වහන්සේ අනේ අහුල ගත්තා අහුලගෙන උන්වහන්සේ ඉතින් වැඩි අජේතවනේට වැල්ල ධර්මාසනේ දැන් පළඟ බැඳගෙන වාඩි වෙලා ඉන්නවා නාග සමාල තෙරුන් වහන්සේ ඒ පාරෙන් ගියා හොරු කණ්ඩායමක් මෙයාව අල්ලගත්තා අල්ලගෙන පාත්‍රේ කුඩු කළා සිවුරු දෙපඩ සිවුර ඉරල දැම්මා මෙයාට හොන්දටම තඩි වැයවා दुरी मैन देखा बुधरजान हसी शिवरुरागेन वलंकट अतट अरगेन अडागेन दरे ऐ नाग समाल तेरु ऐल वंदना कल को अने स्वामी मट होगे गहुआ मगे पात्र बिंदल देम्मा इरल देम्मा उना सेट උදානියක් පහළ වුණා සද්දින් චරමේ කතෝ වසෝ මිස්සෝ අඤ්ඤා ජනේන වේදගු හැම දෙයකින්ම එතර වුණ සියල් අවබෝධ කරපු උතුමන් අඥාන වූ පුද්ගලයන් එක වාසය කළත් මිශ්‍ර වෙලා හිටියත් විද්වා පජහාති පාපකං කොංචඤ්ඤා කීර පකෝව निन्न गांती ए विद्वा कियाने नुवनेत्ता ए नुवनेत्ता लामक देवल अत्तरिन्ने कोस्वा लेहिनिये खिरिवलिं दिये वेंकर गान्ना वागे कोस्वा लेंटे यह क्या होती है नो देखम कालवां कोने खिरि दिए कर लुनाम किरी वितरा के यार पुलवांगान आंगे वगे इतर बला दुकड़ पत्तुना कुमक निषाद नाग समाल तेरुन हांसे दुकड़ पत्तुने कुमार निषाद पिन्नोत्नी दैडी बाव निषा तेरा अन्ने यदि බුදුරජාන් වහන්සේ देशना कल में दैडी बाव तिबीम थमांट අයහපතක් නිවන් මඟ දියුණු කරන්න බෑ. උන්වහන්සේ දේශනා කළේ මෘදු වෙන්න ඕනේ. හොඳට අපද්‍රව්‍ය බැහැර කරපු රත්තරන් ඕනම දෙයකට හරවන්න පුළුවන්. ඕන භාණ්ඩයක් හදන්න පුළුවන්. ආන් ඒ වගේ වෙන්න ඕනේ කියලා මෘදු වෙන්න ඕනේ. දැඩි වෙන්නේ නැතුව මෘදු වෙන්න ඕනේ. ඒතර ඒක ගුණය උපද ගන්න ආකාරය අපි මේකෙන් ඉගෙන ගන්නවා. බුදුරජාන් වහන්සේගේ ශාසනය තුළ මෘදු චරිත ඉස්මතු වුණා. නිවන අවබෝධ කරපු ඒ උත්තමයන් වහන්සේලා මෘදු චරිත ඒ අතරින් අග්‍රස්ථානයේ හිටිය සාරිපුත්ත රහතන් වහන්සේ मेक हदा गंड
උන්වහන්සේ සක්මන් කිරීම නැවතුවා පැත්තකට ගිහිල්ලා හොඳට අඳනේ ඇඳගෙන පටියෙන් තද කරගෙන ඒ ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා හැව්වා දැන් හරිද පෙන්නල කිව්වා දැන් හරිද දැන් තියෙනවද කිලි ආ ස්වාමීනි දැන් නම් අගේ කිව්වා ඊට පස්සේ උන්වහන්සේ කියනවා උන්වහන්සේ किसीम देखट इवगे अव्वा देखट पोड़ी दुर्ना पिलिगत्ता तेना तदहु पब्बजितो सांतो जातिया सत्त वास्सिको अद पेविदिवन अवरुदु हते पोड़ी सामनेर केनिक्करी सोपि मंग अनुसासे ये मत अनुसासना करुत සම්පටිච්ඡාමි මත්කේ ඒ අවවාදය මං පිළිගන්නේ හිස් මුදුනින් අන්න මෘදු බව පිළිගන්නවා කිපෙන්නේ දැඩි වෙන්නේ ඒ සාමාන්‍ය කෙනාට ඇතුලෙන් කියනවා ඇතුලෙන් එනව පණවිඩි මෙයා කවුද මේ මට අවවාද කරන්න එතුලෙන් සංඥා එනවා එතුලෙන් ඇවිල්ලා වැඩි වුණොත් මුඛයෙන් එනවා එතුල ක්‍රියාත්මක වුණොත් මූණ ඇකිලෙනවා වෙන්නේ නැද්ද වෙනවා එහෙම නැහැ ඒ උත්තමයන් වහන්සේලා ඒ උත්තමයන් වහන්සේලා එක්තරා අවස්ථාවක චන්න ස්වාමීන් වහන්සේට ලෙඩ වුණු වෙලාවේ බලන්න ගියා කිව්ව ඇහැව ඔබ වහන්සේට කොහොමද අනේ මට හරි අමාරුයි මට වේදනාව ඉවස ගන්න බෑ මට මැරෙන්න හිතෙනවා කිව්වා දිවිනසා ගන්න එපා ඒක හොඳ දෙයක් නෙමෙයි ඔබ වහන්සේට බෙහෙත් නැත්තම් මං හොයන්නම් උපස්ථායකෙක් නැත්තම් මං උපස්ථාන කරන්නම් उपहासी सूपत्ते सूपत्ते मृदु चरित उन्वासी चोदना करपुले यार अंगे हेपी समावन गिया उन्वासी सिंहनाद अकला स्वामी अंगलोपु हरक पार यादि पेत्तकड़ विलायान्नी आइंड पान अन्ने काड़वत अंदे कुलुप्पल पेन अन्ने මොනවා කළත් මිනිස්සු පැත්තකට වෙලා යනවා ස්වාමිනී මාත් ඒ වගේ කියනවා අංගලෝපු හරකෙක් වගේ බුදු සිතින් මයි යන්නේ කියන ස්වාමිනී රොඩි ළමයා පාර යනවා යටහත් සිතින් ඔහුට කවුරුත් කෙල ගැහැව්වත් අතින් පයින් ගැහැව්වත් ඔහු කිවෙන්නේ නැහැ. ඒකට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඉවසමින් යටහත් සිතින් ඉන්නවා. ස්වාමිනි මාත් ඒ වගේ. අන්න මෘදු බව. මේක තමයි මෘදු බව. තේරුම් ගන්න ඕනේ අපි. තව හරි ලස්සන සිදුවීමක් තියෙනවා. කුද්දගනිකාය තියෙන පින්වත්නි යසෝජ කියලා සූත්‍රයක් සුන්දරයි ජේතවනාරාමයේ යසෝජ ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ 500ක් භික්ෂුන් වහන්සේලා දවසක් වැඩියා වැඩියයින් පස්සේ නේවාසික භික්ෂුන් වහන්සේලා සමග පිළිසඳර කතා බහේ දෙනෝ ඒ කියන්නේ අහනවා ස්වාමීන් වහන්සේ කොහේ ඉඳලාද වැඩියේ මුකේද වැඩියේ දානෙ වැළඳුවද ඒ හිටපු දැන රස්නේ වැඩිද දැන් අපෙනුත් අහනවා අපෝ තේරෙනවා එහෙනම් පාත්‍රය අර කුටියේ තියන්න මේ වළඳන පැන් මෙව්වා ତୁරේම කතා කරන ස්වාමීන් වහන්සේලා මේ 500ක් නමක් එක්ක දැන් ජේතවනාරාමයේ හිටපු ස්වාමීන් වහන්සේලා දැන් මේ පිළිසඳර කතාවේ යෙදුණා. පොඩ්ඩක් සද්දෙට මේක ගියා. දැන් 500ක් කතා කරනවා කියන්නේ බුදුරජාන් වහන්සේට මේක ඇහුණා. ආනන්ද ස්වාමීන් වහන්සේට කතා කළා ආනන්ද
මේ කවුද මේ කෙවුළු වගේ කෑ ගහන්නේ මාළුකාරය වගේ කිව්වා අනේ ස්වාමීනි ආයුෂ්මත් යසෝජයන් වහන්සේ 500ක් භික්ෂුන් වහන්සේලාත් එක්ක අපේ ජේතවනාරාමයට වැඩලා පිළිසඳර කතා බහේ දෙනවා මේ ඒ සද්දේ බුදුරජාන් වහන්සේ කිව්වා ආනන්ද එන්න කියන්නේ ඒ කට්ටියට බලන්න ඔන්න ආවා अन्न भाग्युनासी अडगा स्वामी नासी वंदना कल दंगिया क्यों मानी मे कऊद मे मालू क्या स्वामी अभी मे पिलिंदर कथा बाई दिन वासी भिक्षुन्ना तेम साध्यना मे साध्य उदुरहास्य देश नाकला गच्छत बिक्कवे फना मे भी वो महान यंड मंगो बैर करना न वत्ताब मम शांति के मालंग इंडे पावला यंड के वो आवे उन्नासे बैद किंड अडगाला उन्नासे अवहाद कला बुदुर जान वासे उन्न गुणे सामान्य के निटिके वनं स्तंभे मे स्वामी नासेलाम भंते कौते भिक्खु ये भिक्षुन्नासेलाम स्वामी भगवंत अभिवादे बुधुरन्नासे फांसी वेन्द अन्न मुदु काम मुदुन मदीन अद परटी तगिया मूना कुल वेन्द पदक्किनं क्या मुखद तुम पारा अद्यक वेंदगेन प्रदक्षिणा करती किरीमट दुष्कर दयाक नमे देग दुष्कर ये अवस्था आपुम स्तंभे नेमदि उपक्लेशे अंक एकटे नो प्रदक्षिणा කරන්න ස්වභාවයක් අපිට සමාහෙට හිතෙන්නේ වත් නෑ අපිට ඒ ආවේග සීලෙල අපි යනවා ඒ ස්වාමීන් වහන්සේලා එහෙම නේ ප්‍රදක්ෂිනා කරලා පාත්‍ර සිවුරු දැන් ඒවා ඔක්කොමත් ආයේ අරගෙන දැන් කුටි සිනසුන් ආයේ ඔක්කොම ලැහැත්ති කළා දැන් ඉන්න බෑනේ වැඩියා දොසක් නෑ අර ස්වාමීන් වහන්සේලාට කියන්නේ අන්න අපි එළව ගත්තා අපි ඈත ඉඳලා ආවේ එහෙම කරන්න වටිනවද මුකුත් නෑ निशब्द उन्न खंडायम देम वडिया वग्वुदा तीरेट वेडिया ए हदल दीप कुटिवल वस्काले देम उन्न गतकला कि वायस्मुतुनी भाग्य तुन्नास्य अपि वेहर कले अपे अत्त कामेन अपे यहापत पिनिस हित कामेन अपट हित पिनिसाय අනුකම්පං උපාදාය අනුකම්පාව උපදවාගෙන අප කෙරේ මහා අනුකම්පාවෙන් අපි බැහැර කළේ අන්න මුදු කෙනා හිතන හැටි තේරෙනවද පින්නතුනි ලේසිද අමාරුද කෙලෙසි ඇවිල්ලා බලන්න ඕනේ වැඩ කරන හැටි අපි ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා කිව්වා ඒ නිසා අපි භාග්‍යතුන් වහන්සේ පහ දින ආකාරයට අපි කටයුතු කරමු පහ දින ආකාරය තමයි ධාමයේ ඇසිරීම අද කාටරි අවවාදයක් කළාම එයා ඒකට ගැටිලා ගියාම එයා හිතනවාද මට මේ අනුකම්පාව වෙනස කළේ එන අපි ධර්මයේ ඇසිරීම කියලා නෑනේ ඒ ස්වාමීන් වහන්සේලා වීරිය කළා උන්වහන්සේගේ ඒ තීර ගාථාවේ තියෙනවා ඒ භික්ෂුවගේ यशोद रहतन्वासी भिक्षु शरीर खलु वेलपुरुक्वगे अधीन मन सकती ओ भावना करंड वने अतुलट मेन इतकोट लेबुन मेसी मधुर वटकरंगट पहार दिन नमु युद्धेट पेमनीच हस्तिराजे मेनवे निवसन वगे भिक्षु विवसन यशोद रहतन्वासी रहतेलाने ये स्वामीनासम बन भावना दीवन कल मास तुनक कवैमें त्रिविद्या साक्षात्ल उत्त
उत्तम अन्वहांसेला उत्तम राहत अन्वहांसेला बावट पातुना निवन यानमग सिटीन पता आगे न सिटी के ना इतर अतिकर गोने पुद्धुभाव निवन कर बे इट भाष्ये बुधरजान भाष्य पिलवेलिन कूटागार शालावट वेडिया उन्नासे उन्नासे के सीतिन वग्बुदा तीरेट उन्नासे के सीत मेह यमुकला महत्तालोकया आनंद स्वामी नास आनंद वग्मुदा नदी तीरे महा आलोक्यक ओभास्यक पतित वेना मैं अंड तरियासाई मटे अंड उन्नपुल अंकि दिशा वट आनंद कौदी कि स्वामी आयुष्मत यशोजन वहांस्य प्रमुख स्वामी वहांस्य वेड इन आनंद पनीडियानट भिक्षुन्हांस्य नमट गील के श्रास्तुन्हांस्यबट अडगहन पनीडियाल ये स्वामी वहांस्य इदि बल जे कूटागार शाला वेंगतुर्दांगला वग्गुदा तीरें इदि इंगि ये स्वामी वहांस्य गिलगु आयुष्मत भाग्युन्हांस्य उबे दकीम कमेत्ते सिटिनो अन्न वडिन्न कूटागार शाला मुन समाधि समापति उन्नासी तेरंग आनेंज समाधि आनेंज समाधि सीटी मु उन्नासी हिमीट वाड़ीना आनेंज समाधि संवेदना तर अववादे करद्दी एक हरिविधियट नुगत्त आना दोत् मुगदेन्नी पारण सिद्धि दामे आए इन अने मे स्वामी ना सल यहा पत उन्हें बागत ना से इन गील आनंद समाधि इन्नो रे दाट इतर आनंद स्वामी ना से गील बुधरजान सेठ वंदना कला स्वामी बागत यशोजन से प्रमुख महासंगरू ने वेडल इन्नी पिलिसंदर कथा करन से बुधरासे तुन्नी अहोसी निस्सब्द अये आनेंज समाधि संवेदल स्वामी नाशेला आनेंज समाधि संवेदल कुछर श्रेष्ठ तरीत अदकाल मे भावना नगटी अब एंडकला मध्यम यामे उना दुलाह वितर उना आनंद स्वामी ना से बलागन इन कथा कर आय गील के स्वामी यशोजन से वेडल इन कथा कर से बुधर से निशब्द पश्चिम यामे उन्न पांदर वेगन कि स्वामी हे मे स्वामी ना से बलागन इन मे स्वामी ना से कथा कर भावना नगिट समाधि नगिटला कि आनंद मामे संवेदी मामे क्रियाकर्पाकार मा सिटी विहरने वब धन्यति निशा मे भी दिखियाँ मे भिक्षुन्हांसला सिटन विहरने वब धन्यति निशा दीर मटकियाँ आनंद मम मे भिक्षुन्हांसला ये सवस काले सिट मे मुहूर्त दक्वा आनेंज समाधि वेडिटिया तिन्हांसला उदाहन कर भिक्षुन्हांसला देखला उदाहन पालकला यम के ने काम खाटु जयगत्ता नम कामे नम खाटु जयगत्ता नम क्रोध किरीम
බද්දවෛරය කිරීම ජයගත්තා නම් ඒ කියන්නේ ඒවා ප්‍රහාණය කරලා ජයගත්තා නම් ඒ මුනිවරුන්ගේ සිත් මහා ගල් පර්වතය වගේ සෙලවෙන්නේ සැබ දුක් ඉදිරියේ සෙලවෙන්නේ ආන්‍යයා තමයි භික්ෂුව කියලා උදානයක් පහල කළා එතකොට බාන්න පින්වත්නි මේ බුද්ධ ශාසනයේ දියුණුවක් කරා ගියේ මෘදු චරිත දැඩි චරිත වලට නිවන කරා යන්න බෑ සතර අපාය නැයි යා ගන්න පුළුවන් ඉතින් ඒ නිසා බුදු භාවය අපි ඇති කරගත යුතුයි දැන් මෘදු භාවය ගැන මේ පින්තුනේ යමක් තේරුණාද ඊළඟට බුදුරජාන් වහන්සේ අපට මේ ශ්‍රාවකයා මේ නැමෙන ස්වභාවය මෘදු ස්වභාවය ඇති කර ගැනීමට යම් යම් උපදේශ දී තිබෙනවා. ତୁର දැන් අපිත් බලන්න ඕනේ අපි දුලා ස්තම්භේ නැමති උපක්ලේශී තිබේ. විවිධ අවස්ථාවලදී අපිට කටයුතු කරන අපට පාලනය කර ගන්නත් බැරි වෙනවා. ඒකේ නිවනට යන මාර්ගයත් අපට ඇහිරිලා මේ සතර අපායටම අපිට යොමු වෙන්න සිදු වෙනවා. එතරම් බලන්න ඕනේ එහෙනම් මෘදු බව අපි කොහොමද ඇති කරගන්නේ ඒකටත් අපිට පිළිහිට වෙන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මය උන්වහන්සේ කීටාගිරි කියන දේශනාවේ ඒ දේශනාව අවසන් කරන වෙලාවේ උන්වහන්සේ පෙන්නනවා ධාමයේ හැසිරෙන මාගේ ශ්‍රාවකයාට අනුධර්මයක් තිබෙනවා මොකද්ද ඒ අනුධර්මය සත්තා භගවා භාග්‍යතුන් වහන්සේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ වනසේක ශාවකෝ හමස්මි මම ඒ බුදුරජාන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයා වෙමි භගවා ජානාති මේ භාග්‍යතුන් වහන්සේ තමයි හැම දෙයක්ම දන්නේ අහං නජානාමීති මම කිසිවක් නොදනිමි අනුධර්මය ඒ ආකාරයෙන් කල්පනා මෙහෙවොත් අපට යම් මෘදු භාවයක් ඇති කර ගන්නට පුළුවන් ඒකත් මතක තියා ගන්න දැන් අපිට තද බව එන්නේ සමහර කරුණුවට අපි දන්නව හැම එකක්ම කියලා හිතද්දී නේ නෙමෙන්නේ නැහැ කිව්වොත් මේක මෙහෙම කරමු නෑ නෑ මෙහෙම කරන්න හරියන්නේ නැහැ මෙන්න මේ අනුධර්මයේ පාවිච්චි කරන්න ඕනේ. එතකොට හරි. ඊළඟට තියෙනවා තව ස්තනක් කුංගුතරනිකාය 4 වෙනි පාඨයේ අසප්පුරිස වදුකා. වදුකා කියලා කියන්නේ කාටද? ලේලියට. බුදුරජාණන් වහන්සේ අදලා මහන්නේ විවාහ වෙලා ස්වාමියාගේ ගෙදරට ඉස්සෙල්ලාම ලේලියද්දි නැන්ද මාමට ස්වාමියාට ඒ ඉන්න නෑදෑයන්ට එයාගේ සහෝදර සහෝදරියන් යටත් පිරිසේ සේවකයන්ට පවා වැඳගෙන තියුණු හිරියොතක් පැතිව තමයි කතා කරන්නේ ඉස්සෙල්ලාම මේ විදිහට ගෙදරකට යද්දි එහෙම බොහොම අහනවා මේ මම මේක ගත්තර කමක් නැද්ද අම්මා මේ පිජ්ජේ කැරියට කමක් නැද්ද එහෙමද අන්නේ දෙපෙන් තුන් දන්නවනේ ඌවා ඒ කවුරු සහෝදර කියනවනම් කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ දා ටික කලක් යද්දි කාලයක් යනවා කාලයක් ගියාම එකට වාසය කිරීමෙන් විශ්වාසය ඇති වෙනවා විශ්වාසය තියලා යා කියනවා ඒ අම්මට තාත්තරයි අපහෙත කින් ජානාති යමල්ලා නුඹල මොනවද දන්නේ බුදුරජාන් වහන්සේ අදලා මහන්නේ සමහර භික්ෂූන්ුත් ඉන්නෝ යම් දවසක මහාන වෙනවද පැවිදි වෙනවද
ආචාර්යයන් වහන්සේලාට උපාධ්‍යයන් වහන්සේට සබ්‍රක්‍මචාරීන් වහන්සේලාට යටත් පිරිසෙන් ආරාමිකයන්ට පවා වැඩ ගන්න ආරස ආරාමිකයන් ඉන්නේ ඒ අයට පවා තියුණු හිරියෝතා අර ලේලි වගේ උන්වහන්සේ දේශනා කළා මහානි කල්යෑමෙන් आचार्य उपाध्याय वहांसेला सबडकमचारी वहांसे कटितु किरीमें विश्वास अतिवीमें आचार्य उपाध्याय वहांसे भिक्षु केनो केनो अपेत किं जानाति यन्न ओगोल्लु मेहिं उनोद्दान्यो वहांसेला केनो महान्ये तस्माति भिक्कवे एवं सिक्कितब्बंगे निसा महान्ये ओबला हिक्मेन्न हिक्मेनो कियन्ने पूर्ण वेन्न කොහොමද පුහුණු වෙන්නේ අදුනාගත වදුකා සමේන චේතසා සමන්නාහරිත්වා විහෙරිස්සාමාති අලුතගෙන මනමාලියම් සිතකින් වාසය කළාද ඒ ආකාරයෙන් මා වාසය කරන්නේ මේ එතකොට ඒ විදිහට තමන් හිතුවොත් දැන් අම්මලා හිතුවොත් මම මේ විවාහ වෙලා ගෙදෙට්ට ගියේ පළවෙනි දවසේ ඒ පළවෙනි දවස් ටිකේ හිටපු ආකාරයෙන් මං ඉන්නවා ස්වාමීන් වහන්සේ හිතුවොත් මම මහාන වෙලා මුල් කාලේ හිටපු විදිහට මං ඉන්න ඕනේ ඒ ගෞරවයේ එතකොට මුදු භාවය ගොඩ නැගෙන්නේ නැද්ද එන ඒකත් අපිට මනසින් ඇති කරගන්න තියෙන්නේ එහෙමත් අපිට දැන් මේකට විසඳුනුත් තිබෑ පින්නතුනි නේද දැමේ ධර්මයේ විසිතුමත් පෙන්නන අපට ඊළඟට පින්වත්නි මේ අංගුත්තර නිකායේ තිබෙනවා දේශනා කීපයක් බුදුරජාන් වහන්සේ දේශනා කළා තම්බස්ස වික්කවේ පරිඥාය මහන්නියර දැඩි බව සිතේ හටගන්න ක්ලේශයන්නේ දැඩි බව අපි කතා කළේ මෘදු නැතිවීම මේ දැඩි බව පරිඥාය පිරිසිඳ අවබෝධ කිරීම පිණිස පහනාය ප්‍රහාණය කිරීම පිණිස කයය සය කිරීම පිණිස විරාගාය ඒට නොඇලීම පිණිස නිරෝධාය නිරුද්ධ කිරීම පිණිස ඡාගාය මේ දැඩි බව අත්හැරීම පිණිස පටිනිස්සග්ගාය දුරිම් දුරිම්ම දුරු කිරීම පිණිස ඉමේ ධම්මා භාවේ තබ්බා මේ ධර්මයන් වැඩි යුතුයි අන්න තවත් විසදුමක් මොකද මේ ධර්මයන් අසුභ සංඥා භාවේ තබ්බා කයේ තිබෙන මේ දෙතිස් කුණුපයන් අසුභ වශයෙන් මෙනෙහි කරන්න ආන්නෙම මෙනෙහි කළොත් තම්බය දැඩි බව දුරු වෙනවා එහෙනම් ගුණයක් දිනු කරොත් තමයි දුර්ගුණයන් දුරු වෙලා යන්නේ දැන් මේ සිත ඉපදෙවොත් නෙමේද ව්‍යාපාදය දුරු වෙන්නේ තේරෙනවනේ ඒතර ඒ සඳහා උන්වහන්සේ පෙන්නනවා අසුභය වඩන්න ඉරණදීනෝ මරණ සංඥං භාවේ තබ්බා මම මරණයට පත් වෙනවා මං කොයි වෙලෙම ඉඳින්ද නැහැ මරණ සතිය වඩන්න කියනවා ආන් එතකොට යා මෘදු වෙනවා තේරෙනවන්නේ විසඳුම් දැන් අපිට දැඩි බව වෙන මේ ශාරීරික සම්බන්ධයෙන් මෙතන තියෙන දෙතිස් කුණුපයක් මෙතන හරයක් නැහැ මෙතන හිතට ගන්න දෙයක් නැහැ කියලා අපි තේරුම් ගත්තොත් යමෙක් නිහතමානී අපිට බනිද්දි අපි කල්පනා කළා මොකටද මේ බැන්නේ මේ 32ට එයා මරණය ගැන හිතුවොත් මම දැන් මරණයටපත් වෙනවා ඒ නිසා මම සුළු කාලේ අපිට ජීවත් වෙලා තියෙන්නේ ඒතොර එයා දැඩි බව අත්හැරලා නැමෙනවා එතකොට එහෙනම් අසුභ සංඥා වැඩි යුතුයි ඊළඟට මොකද්ද
මොකක්ද ඊළඟට වඩන්න ඕනේ පුරුදු කරන්න ඕනේ මරණ සංඥා මරණානුස්සතිය ඊළඟට තියෙනවා ආදීනව සංඥා ඔව් මේ කයේ ආදීනව හිතන්න ඕනේ බහු දුක්ඛෝකෝ අයං කායෝ බහු ආදීනෝ इति ඉමස්මින් කාය විවිධ ආබාධා උප්පජ්ජಂತಿ මේ කය වනාහි බොහෝ දුක් ඇති කරන බොහෝ ආදීනව තිබෙන්නා වූ දෙයක් විවිධ ආබාධ උපදිනවා කියලා අර ආබාධ මේකට මෙව්ව හැදෙනවා ආවල් රෝගය හැදෙනවා මේක වෙනවා කියලා යා හිතන්න හිතන්න තම්බය නැති වෙලා යති එනමේ ශරීරයේ ශාරීරික සම්බන්ධයෙන් අපට අවබෝධයක් නැති නිසා තම්බේ ලොකුවට එනවා මහගන්ධිය වගේ අය ඒ ස්තම්භයක් වගේ ඉඳලා අපාය ගියේ මොකද මේකෙන් හින්දා ආදීනව සංඥා භාවයේ තබ්බා ඊළඟ උන්වහන්සේද අනිත්‍ය සංඥා භාවයේ තබ්බා අනිත්‍ය වඩන එතකොට අනිත්‍ය වැඩුවොත් තම්බේ දුර වෙනවා किसीम प्रार्थना किसीम देवी के नी उपकार दुर्गर पुलवंद ऐना मे निवन मग कौन ऐना बुद्धुने पाल इना बुद्धवास देश अनित्य दुख संज्ञा भावे अब्बा अनित्य पीली बांध दुख संज्ञा वाणी यदनिच्छा दुख यदर दुखी अनीत उदी बेसना कल चाकुम बिक्वे अनीच यदनिच्छा दुख मनस अनी यमका दुख अनीत अली दुख संज्ञा वाड़ा दड़ी बहुत दुर्वेना प्रहानवेना सेवेना इलाने दुखे अनात्त संज्ञा दुख पिलिबंद दुख दे पिलिबंद तमागे वसंगे पावत्तन्न बैरी स्वभावे उन्वासदला मेन्न मेवा वडंडोनी इदि एरिसा पिन्नत्नि अपि मे संसारे आरंभयक् नैतिव दीर्घ कालयक् एन अय इतिं अपिट बुद्ध वचनीय विश्वास किरीमेन अरेन्न अपिट एक दकिन्न ज्ञानयक् नैत तभी एव हितला तेरुंग अरगन एव सीतर अरगिन अभी मेतीन असरन भावें अभी गोडेन नोनकिन दासी तमंग मे दुखिंदीन ससर गमनिंग तेरवेला शांत पदे वन अमा निवन टपट याम टवास्याई किन दास्याति किन गुणधर्म सहित जीवित अगत करंडोने गुणधर्म उपुदुआगन महांस्या ගන්නෝන ඉබේ හට ගන්නවද ಗುಣ ඒකට පින්නත් නේ උත්සාහ කරන්න ඕනේ තේරෙනවනේ වායමති වෑයම් කරනවා විරියන් ආරම්භති විරිය ආරම්භ කරන්න ඕනේ චිත්තම් පක් ගන්නාති පදහති සිත දැඩි කොට ගන්න ඕනේ ප්‍රධාන වීරිය කරන්න ඕනේ එහෙම තමයි අකුසල් දුරු කිරීම කුසල් උපදවා ගැනීම ගැන පෙන්නලා තියෙන්නේ නිකන් උපදවන කුසලයක් නැහැ වෙහිසිලා තමයි මෙතෙක් බුද්ධ කාලයේ බුදුරැන්වන් ශ්‍රාවකයෝ මේ දේ කළේ लेसियम एनवा मिचर संसार दुष्कर कटयुत्ता शीतपादवागनोने अपगे शास्त्रु सियाबोध करबू ये महोत्तम बुधुर जानन वहांस्यव हट अभी सरणे अन्नोने हदवती इलाटे उन्नास्य निवन मग सदा देशना करबु ये निर्मल धर्मे अभिसरणे अन्नोनी ए निवन मग अनुगमने कल्ला गुणधर्म दीवन करगन अकुशल प्रहाने कल्ला मगपाल लेबु निवनट पत्तु अति उत्तम अन्वांसेला मुलु हदवतिम सरणे अन्नोनी ति मे विधियट अपट ए तुनुरुवन सरण गोस् मे गुणधर्म टिक टिक हारी अपट दीवन करगन अप हेम दिनाटम उतुम शांत पदेवन अमा महा निवन अवबोध कर गन्नट अपट वासना उदावेवा साधु साधु साधु।
පුණ්‍යානුමෝදනාව අද දින මේ උතුම් ධර්ම දේශනේ සඳහා දායකත්වයේ දරන්නේ විජේපාල මහගොඩගේ මහතා විසින්. ඉතින් මේ ආකාරයෙන් මේ උතුම් ධර්ම දාණයෙන් අප රැස් කළා වූ මහානීය අග්‍ර වූ පුණ්‍ය ධර්මය අපි මුලින්ම අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවියන්ට ගෞතම බුදුසසුන සුරකින සියලු දෙවියෝ මේ පින සතුට සිතින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂ වර්ණ සැප බල දියුණු කර ගනිත්වා. ඒ සියලු දෙවියන්ද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා. සාදු සාදු. එවගේ මේ උතුම් ධර්ම දානමය පින්කමෙන් රැස් වුණා වූ සියලු පින පරලෝ සැපත් එල්පිටියේ පදිංචිව සිටි ගුණදාස කරුණාරත්න පියාණන්ටත් කුසුමා ගාල්ලගේ මෑණියන්ටත් දිසින් අපුහාමි මහගොඩගේ පියාණන්ටත් ලිලිනෝනා විජේසේකර මෑණියන්ටත් සිරිදාස මහගොඩගේ සොහිවරා ඇතුළු පවුලේ සියලු දෙනා නමින් මිය ගියා වූ සියලු මළගිය ඥාතීන්ට මේ පින එකසේ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාගේ පරලොව ජීවිත සුවපත් වේවා සැපවත් වේවා. සංසාර දුකින් අත් මිදෙන්නට හැම දිනාටම වාසනාව උදා වේවා. ඒ වගේම මේ උතුම් ධර්ම දාණයෙන් රැස් වුණා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපට මේ උතුම් වූ ධර්මය අපට පෙන්වා දුන් අපගේ ගුරු දේවෝත්තම වූ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වේවා. මහමෙවුනා වාසී ලෝකවාසී සියලුම ස්වාමින් වහන්සේලාට අනගාරිකා මෑණිවරුන්ට අනගාරික උපාසක පින්නතුන්ටද මේ පින අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාට සුවසේ සිල් ගුණදම් දියුණු කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. එවැගේම අද මේ උතුම් ධර්මදේශනයේ සඳහා දායකත්වයේ දැරූ විජේපාල මහගොඩගේ මහත්මයාටත් සමන්තා මහගොඩගේ මහත්මියට නදුනි ප්‍රියංගදා මහත්මියටත් තමිර කුසාන් මහත්මයාට ජයතු මහගොඩගේ මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටත් මේ සඳහා උපකාර කළ සහාය දුන් සෑම සියලු දෙනාට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා සියලු යහපත උදා වේවා. ඒ හැම දිනාටම සසර දුකින් අත් මිදෙන්නට මේ පින උපකාර වේවා. දිනවසාන වශයෙන් මේ ධර්ම දාණයෙන් රැස් වුණා වූ සියලු පුණ්‍ය ධර්මයන් මේ සදහම් වැඩසටහනට සපැමිණි මේ පින්වත් සෑම සියලු දෙනාටත් මේ පින්කම් සාර්ථක කරගන්නට වෙහෙස මහන්සි වන එවැගේම ආධාර උපකාර කරන සියලු සැදැහැවතුන්ටත් එවැගේ මේ ශ්‍රවණය කරපු ලෝකවාසී සියලුම සැදැහැවතුන්ටත් මේ පින අනුමෝදන් වෙත්වා. අප හැමගේ ගුරුවරු දෙමව්පියන් නැහිතවතුන් ආදී සෑම සියලු දෙනාට සමසේ මේ පින අනුමෝදන් වෙලා අප හැම දෙනාටම සුවසේ ගුණධර්ම දියුණු කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට අපටද වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සුපින්නතුනි, මාළඹේ පිටුගල අමාවතුර මහමෙවුනාව භාවනා සුපරිශ්‍රේ සුපිහිටි බුදු පසේ බුදු අරහන්තක මහවිහාරයේ සංවිධානය කරන මේ වස්සාන පින්කම් මාලාව නොවේසේනම් වස්සානේ ශ්‍රී සදහම් වර්ෂා ධර්මදේශනාමේ වැඩසටහනේ අද අප කතා කළේ ආර්ය ශ්‍රාවකයාගේ මෘදුභාවය පිළිබඳව. පින්වත් ස්වාමීන් වහන්සේ මනහකොට ඒ උතුම් ධර්ම කාරණා පෙන්වා දුන්නා. අතීතයේ වැඩවිසූ මහරහතන් වහන්සේලා එතරම් මෘදුභවින් යුක්ත වුණා නම් අප ගැන කවර කතාද? අප කොතනින්ද මේ ගමන ආරම්භ කළ යුත්තේ? පින්වත් ස්වාමීන් වහන්සේ අපට මේ දුෂ්කර ගමන පිළිබඳව පෙන්වා දුන්නේ. තව බොහෝ දුර යන්නට අපට
පිළිපන්නු මාර්ගය පෙන්වා දුන් පින්වත් ස්වාමීන් වහන්සේට අපි පුණ්‍ය ආනුමෝදනා කරමු. මේ ගෞතම බුද්ධ ශාසනේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පින්වත් ස්වාමීන් වහන්සේට මේ පින් හේතු වාසනා වේවා කියලා අප ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම අද දවසේදී ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දක්වන සුපින්වත්ටත් එවගේම බුදු පසේ බුදු අරහන්තක මහවිහාර පරිශ්‍රයේ පැමිණි මේ සුපින්වත් ඔබ සියලු දෙනාටත් අප පුණ්‍යානුමෝදනා කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේව වන්දනා කිරීමට පසඟ පිහිටුවා වැඳ මාගේ වට පසුව මේ විදියට කියන්න. ඕකාස වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තප්පං සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතප්පං සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සප්පං අච්ඡයං කමත මේ බන්තේ ඕකාස කමාමි බන්තේ ဒုတိယံපි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ සාදු සාදු සාදු. ඒ වගේම ඒ සමගින්ම ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙන විශේෂයෙන්ම මාළඹේ පිටුගල අමාවතුර මහමෙවුනාව භවනා සුපුවෙන් සංවිධානය කරන වාර්ෂික ශ්‍රී ගටිකාර මහා සෑ රජන් වහන්සේ වන්දනා කිරීම සඳහා වෙත් සැකසෙන වසානේ සදහම් වර්ෂා ධර්මදේශනාමේ වැඩසටහනේ අද දිනේදී අප කතා කළේ ආර්ය ශ්‍රාවකයාගේ මෘදු බව දේශනාමේ වැඩසටහන නිම කරන්න සූදානම් වෙන්නේ. ඒ වගේම හෙට දිනේදී අප භාග්‍යවතුන් වහන්සේගේ සිල්වත් ගුණය ආරම්භෙමින් ඒ සිල් ගුණය සකසමින් ඒ වගේම මහා භද්‍රකල්පේ කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ සමී වැඩවිසු ගටිකාර එකල්හි ගටිකාර මහා ප්‍රඥයන්ගේ ඒ සිල් ගුණය ආරම්භෙමින් දුම් පූජාවක් සූදානම් කර තිබෙනවා හෙට දිනේදී. ඒ උතුම් පූජාව සඳහා ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් සහභාගී වෙන්නට ඒ සඳහාත් සහභාගී වෙන්න කියන ඉල්ලීම මම ඔබෙන් කරනවා. ශ්‍රද්ධා රූප වාහිනිය ඩයලොග් ටීවී ඔස්සේ නාලිකාංක 27 පියෝ ටීවී ඔස්සේ නාලිකාංක 99 www.shraddha.lk අපේ වෙබ් අඩවිය ඔස්සේද නැරඹීමේ හැකියාව ඔබට තිබෙනවා. ඒ වාක්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඔබ සැමට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.